සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි මේ කෙටි වීඩියෝ එකකින් කතා කරන්න සූදානම් වෙන්නේ බෙල්ලට සීසු තෙරුන්ගේ පුදුම හිතෙන කතාව ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ගුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. රහතන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය හරිම අපූර්වයි. උන්වහන්සේලා ආහාර වැළඳුවේ ශරීරය පවත්වා ගැනීම සඳහා විතරයි. ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වුණේ බෙල්ලට්ටි සීස මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. උන්වහන්සේ නිතරම වගේ භාවනා කළා. පිණ්ඩපාතයේ පිණිසවත් කාලය ගත කරන්න උන්වහන්සේට කැමැත්තක් තිබුණේ නැහැ. මෙහෙම ඉන්න විට බෙල්ලට්ටි සීස මහරහතන් වහන්සේ කල්පනා කළා, මං හැමදාම පිණ්ඩපාතේ වඩිනවා. රසදයක් ලැබුණා, නීරස දෙයක් ලැබුණා, වැළඳුවාට පස්සේ වෙනසක් නැහැ. තෙත දෙයක් ලැබුණා, වේලිච්ච දෙයක් ලැබුණා, වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණේනවා නම් මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දාන ටිකක් පිළිවෙන් හැමදාම පිණිසිගා වඩින එකේ තේරුමක් නැහැ කියලා. උන්වහන්සේ එක දවසක් වේලාසනින්ම පිණිසිගා වැඩියා. දානේ ලැබුණා. ගසක් සෙවනට වැඩම කරලා ඒ දානේ වැළඳුවා. ආයෙමත් පිණ්ඩපාතේ වැඩියා. දන් ටිකක් හම්බුණා. එම දානෙත් රැගෙන කුටියට වැඩම කරා. ඒ දන් ටික අවුවේ වේලුවා. හොඳට වේලුණාට පස්සේ ආයෙමත් පාත්‍රයට දාලා වහලා තිබ්බා. ඊළඟ දවසේ පිණිසිගා වැඩියේ නැහැ. අර වේලුව දානේ ටිකට වතුර පොඩ්ඩක් ඉහලා නැවත වැළඳුවා. උන්වහන්සේට මේ නිසා කාලය ගොඩක් ඉතුරු වුණා. ටික දවසක් උන්වහන්සේ මේ විදිහටම ඒ කාරණාව කරගෙන ගියා. සමහර දිනවලදී උන්වහන්සේ දවස් දෙක තුනේ පිණිසිගා වඩින්නේ. මේ ගැන වික්ෂුන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. හරි වැඩක් නේ. අපිට නම් දවස ගානේ බඩගින්නේ නැති වෙනවා. බෙල්ලට්ට සීස තෙරුන් පෙරේදා පිණ්ඩපාතේ වැඩියා අපිත් එක්ක. ඊයේ වැඩියෙත් නෑ අද වැඩියෙත් නෑ. කොහොමද ඇඟට පණ නැතුව මේ මහනදම් පුරන්නේ කියලා උන්වහන්සේලා කතා වුණා. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා හොයලා බලද්දී කුටිය තුල බත් වේලගෙන වළඳනවා දැක්කා. වික්ෂුන් වහන්සේලා මේ ගැනත් කතා බස් වුණා. අපේ බෙල්ලට්ට සීස තෙරුන් මේ කරන වැඩේ නම් හරි නෑ. උන්වහන්සේ කිසි දෙයකට නොඇලෙන බව ඇත්ත. වේරුණු බත රස නැති බවත් ඇත්ත. නමුත් ඔය පුරුද්ද හැමෝටම ගියොත් බක් වේලගෙන ගෝණි වල දමා ගනී. දන්නේම නැතුව කෑම බීම ගබඩා හැදේවි. ධර්මය නොඇඩුණු කෙනෙකුගේ හිතේ කෙලෙස් වැඩෙන්න වැඩි වේලාවක් යන්නේ නැහැනි. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේට පැවසුවා. උන්වහන්සේ මෙහෙම දේශනා කළා. පින්වත් මහණෙනි, ඒක ඇත්ත. නිවන් අරමුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයම අරමුණු කරගෙන පැවිදි වෙච්ච කුලපුත්‍රයන් රැස් කරගෙන දානි වළඳන්න හොඳ නැහැ. එතකොට නවක භික්ෂූන් ඒ පුරුද්දට ඉක්මනින්ම හසු වෙනවා. සදාවතුන් කලකිරෙනවා. ධර්මයට නොපහන අය අදකුද හොයන්න පටන් ගන්නවා. ඒ නිසා වළඳන දේවල් රැස් කරගෙන වළඳනක නොකළ යුතුයි. කොමර එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනවුවා වළඳන දේවල් රැස් කරගෙන නොවැළඳිය යුතුයි කියලා. ඒ ශික්ෂාපදය පැනවුවේ බෙල්ලට්ට සීස රහතන් වහන්සේට බව නොදස් සමහර හාමුදුරුවෝ හේතුවේ උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් කියලා. ඒ හේතුවෙන් උන්වහන්සේ ළඟට ගිහින් අනවශ්‍ය වචන කියලා පෞරස් කරගත් අවස්ථාවක් තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕන වුණා බෙල්ලට්ට සීස රහතන් වහන්සේ කවුද කියලා අනිත් අයට කියලා දෙන්න. පින්වත් මහණෙනි, බෙල්ලට්ට සීස ඔය ආහාර රැස් කරගෙන වැළඳුවේ ගිජුකමට නෙවෙයි, විවේකේ ගන්න. නමුත් ඒ කරපු ක්‍රමය වැරදි. බෙල්ලට්ට සීසගේ අල්පේච්ච ගුණය දිනපතා පිණිසුගා වැළඳුවා කියලා නැති වෙන්නේ නැහැ කියලා දේශනා කරලා ගාථාවක් දේශනා කළා. ඉතින් අද බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරන ලද ශික්ෂාපදය භික්ෂුන් වහන්සේලා අතින් කැඩී ගිහින් දෝ කියලා මේ සමාජයේ ශාසනය දිහා බැලුවම පේන්න තියෙනවා කියලා හිතෙනවා. ඒත් ඔයාලා කිසිම වෙලාවක කිසිම භික්ෂුන් වහන්සේ නමක් ගැන හිතින්වත් වැරදි වැටහීම් ඇති කරගෙන පෞරස් කරගන්න එපා. කාටවත් ඒ දේවල් ගැන කියන්න යන්නත් එපා. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා වත් ධර්මදානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්ගුණ ඔබන්න අමතක කරන්න එපා. අදට එනනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.